සීසාන ප්‍රේතයාගේ කතාව මෙසේ අසන්නට ලැබේ. තාම්‍ර පරණේ දිවයිනෙහි බොහෝ භික්‍ෂූන් වහන්සේලා මහබෝ වැඳීම සඳහා නික්මුණාහු. මහා කොණ්ඩ නම් තැනදී නැවුනගේ කාවේරි පටුනෙහි ගොඩබැස පිළිවෙලෙන් ගම් නියම්ගම් රාජධානයෙන් පසුකට ගොස් මහවනයට ඇතුල් වූහ. මම්මුලා වූ උන්වහන්සේලා සද්දිනක් ඇවිදිමි. ඇත්තලක්ගේ මගද්දක එහි යන්නාහු. මහත් නගුලක්ගෙන ගොනුන් යොදා සීසාන ප්‍රේතයෙකු දැක මිනිසකැයි සිතා ඔහු වෙත ගොස් මහතෙර නම මෙසේ කීය. අපි සද්දිනක් මුළුල්ලේ මංමුලා වී ඇවිදිමු. ගොවිය, ඉතින් ඔබ දන්නෙහි නම් අපට මාර්ගය කියව. ඔබ සද්දිනක් මංමුලා වූවහුය. මම වනාහි අවුරුදු බොහෝ ගණනක් මංමුලා වී සිටිමි. ප්‍රේතයා කීය, මේ තරම් දීර්ඝ කාලයක් ඔබ කුමක්කේ මංමුලා වූයෙහිද? ඔබ කවරෙක්ද? පෙර කිනම් කර්මයක් කළෙහිදැයි තෙරුන් වහන්සේ විචාලේය. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මිනිසෙක් වෙප සිටි මම මුවින් පව්කම් කොට මේ කුසිපේත භාවයට පැමිණීමේ. මට ආහාර පානයක් නැත. හිඳීමක් නිදීමක් නැත. රෑ දවල් දෙක සීසාමින්ම කල්ගත කරමි. මෙසේ සීසාන මගේ සිරුරද යුගය හා නගුලද නගුල් තලය හා කෙවිටද ගොන්නුද ගින්නෙන් දැල්වෙති. මෙසේ ප්‍රේත ලෝකයට පැමිණ දෙවෙන ශරීර ඇතිව වසන කල්ලි මේ පොළව සත් ගව්වක් වැඩුවේ. මෙසේ බොහෝ අවුරුදු ගණනක් කායික මානසික දුක් විඳිමින් දැවෙමි. කර්ම යාගේ දැඩි බව බලනු මැනවයි ප්‍රේතයා කීය. ඔබ විසින් කෙබඳු පාප කර්මයක් වචනයෙන් කරන ලද්දේද? සංවේගජනක වූ එය මට අසනු කැමැත්තෙමේ තෙරුන් වහන්සේ කීය. ප්‍රේතයා මෙසේ කීය, එසේනම් සියලු දෙන රැස්ව මා කියන දේ අසනු මැනවි. මා කළේ පාප කර්මය විස්තර කරන්නෙමි. අතීත කාලයේ කසී රට කිකී නමැති රජෙක් රාජ්‍ය කරවීය. ඒ රජුගේ රාජධානිය බරණැස් නුවර විය. ඒ නුවර ආශ්‍රය කොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කලක් වාසය කළේය. ඒ භාග්‍යතුන් වහන්සේ වස්වස අවසන්හි සත්වයන්ට අනුකම්පා පිණිස මා වසර ගමට වැඩිසේක. ඒ ගම වැසි සියලු දෙන ආහාර රැස්කුට ශ්‍රාවකයන් වහන්සේ සහිත කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ආරාධනා කළහ. එකල්හි මම නගුල කරගසාගෙන ගොනුන් සමග සීසෑමට ගියමි. මාතුට මාගේ තරා නෑයෙක් මට අනුකම්පා කරමි. හිත වැඩ කැමැතිව මේ වචන කීවේය. ලෝකනායක වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මෙහි පැමිණියේය. මිනිස්සු සත්‍ති පරමෙන් උන්වහන්සේ පුදත්. ඔබ කුමක්කෙන් උන්වහන්සේට පූජා නොකරන්නේහිද? ඔහුගේ කීමාසා නොසතුටටපත් මම නුනුවනින් නොකිය යුතු දෙයක් කීවෙමි. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ අද මාගේ කුඹුර සීසාන්නේ නම් මම උන්වහන්සේට පුදන්නෙමි. මා කුඹුරට නොගියොත් එහි වැඩ නොකෙරෙන්නේය. මෙසේ කී මම එතනින් චුතව මේ ප්‍රේත ලෝකයට අවුත් මේ දුක් විඳිමි. මුඛයේ හටගත් කඩුවකින් දුක් ඇතිවන්නාසේ මම මාගේ වචනය නිසා මෙවැනි මහත් වූ කටුක දුකකට පැමිණියෙමි. ඒ දුක් වැඩි ගියහ නුවණැත්තෙනි, වාක් ద్వාරය සංවර නොකල මාදක සංවේගයට පැමිණෙනු මැනවි. එසේ සංවේගයට පැමිණ සසර දුකින් මිදෙනු මැනවි. මෙසේ කියා ඔබ වහන්සේ කවරහුද? කාගේ ශ්‍රාවකයෝ වෙද්ද? විචාලේය. බල දසයකින් හා විශාරද බැව් සතරකින් යුක්ත වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ යම් බුදුරජාණන් වහන්සේ නමක් වී නම් අපි උන්වහන්සේගේ ශිෂ්‍යෝ වෙමියයි භික්ෂුන් වහන්සේලා කීහ. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේලෝ පහළ වී නම් සද්දිනක් ඉක්මකල්හි මම අවීචයට යන්නෙමි. කාශ්‍යප ගෞතම බුදුරජාණන් වහන්සේලා දෙන මාතර කාලයෙහි මේ පොළව සත් ගව්වක් වැඩුණීය. ප්‍රේත ලෝකයට පැමිණ මේ දරුණු දුක් විඳින මට ගණන් කළ නොහැකි තරම් වර්ෂ සංඛ්‍යාවක් ඉක්ම ගියේය. මෙතනින් අවීචියට ගොස් ඒ පාපයේ ඉතිරි විපාක විඳ යුතුය.
ප්‍රමාදයෙන් හා ලෝභයෙන් හටගත්තේ කර්මය මෙසේ මහත් බවට පත්විය. ගුණයෙන් අධිකයන් කෙරෙහි කළ අපරාධය මෙසේ දුස් එළවන්නේ වේ. උන්වහන්සේලා කෙරෙහි සිත් පහදවන්නන්ට යහපත් විපාක ලැබේ. එක් දුෂ්ට කීමක් නිසා මෙවැනි දරුණු දුකකට පත්වීම ධර්මය ප්‍රීතිය කොටගෙන ඇති භික්ෂුන් වහන්සේගේ සියලු දුක් නැසීම සිදුවේ.